තියෙනවා දහම් සතිය කියලා පොසොන් විසකේකට. ඉතින් ඒ වෙලාවේ ස්කෝල් ළමයි එක්ක ටීචර්ස්ලාත් එක්කින් සිල් ගන්නවා. ඔව් මම සිංගල් මම් කෙනෙක්. මම තාත්තා මරණ තම ජීවිත කරලා හිටන මම ස්කෝලේ ගිහින් ඉවර නැකන් 10 11 12 වෙනකම් මම අතින් කාලේ නෑ මොනවාර. උදේට කවන්නත් අයියා. තවලට තාත්තා කවනා රැයට පොඩියයි වැඩරිලා මට කවන්නා. ඉස්සර ජූටේ මට මතකයි ගෙදර එන්නේ නංගී ගෑනු ගෙදර ආවේ. අයියා විවාහ වුණාට පස්සේ මේ නෑ කෙලිම අකනු ගියමාරි මං කියන්නේ මං දුක් විඳලා නැහැ කොනාර චූටි කාලේ මට හැමදේම තිබුණා මගේ ඇස්වල කඳුළු දකින්න අකමැතිම දෙන්නේ නැහැ දෙන්න ඒ වගේ දුවල දෙන්නේ කොනාරේ ජීවිතේ කාටවත් ලැබෙන්නේ නැහැ ඒ වගේ තම්මුන් ආදර කරපු තාත්තටම ඒ දරුව දෙන්න අතහැරලා තවත් විවාහ කරලා තවත් දරුවෝ හදන්න පුළුවන් නම් පිටින් එන මිනිස්සෙක් ඒ දරුව දෙන්න ආදර කරයිද මංගෙන් කියලා දුව තිබු මේ අරහන් කර මං යවුවා පිටස බල පයි ඒ කාරිය නේම ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. camera.lk.com iPhone කියලා පිළිගන්න සෙවුදලාටම අද කතාබහ මේ වීඩියෝ එක පළ කරන දිනෙන් පසුව රටක් කතා වෙන රටක සංස්කෘතික සමාජ කාරණාවක් උස්සලා පොලේ ගහන මාතෘකාවක් කරනවා නෝන්මානයි හැබැයි අභියෝගය ගන්නවා ඈත් ඒකට කැමති වුණා සාරා අයිබෝන් අයිබෝ සාරා කිව්වට සම්පූර්ණ නම මේ සාරා පාස් කරන ආගම ජාතිය ඉතින් හඩෝ පොලිස් ඉස්සර මං මුස්ලිම් මැලේ මගේ තාත්තා Hindu දමලෙක් කෙනෙක් මගේ අම්මා විවාහයනත් එක්කම තාත්තා මුස්ලිම් ආගමට කන්වර්ට් වෙලා තිනා. ඉතින් පොඩි කාලේ ඉඳන් ඉතින් මුස්ලිම් ආගම ඒ විදිහට යන්නේ. ඕනට ඉගෙන ගන්න මං සිංහල කතෝලික පාසලක මුස්ලිම් කවුරුත් ඉඳලා නැහැ ඉස්කෝලේ. මං විතර එකම ළමයා. ඉතින් මට වෙනසක් දැනෙලා නැහැ කවදාවත්. ඉතින් එහෙම තමයි. කවුරුතර ජෝකර් මේ හයිබ්‍රිඩ් එහෙම කියලා කියලා නේද? හරි මං හිතන්නේ දැන් සමාජෙ ගොඩක් දෙනා ඒ තරමට මේ දේ පටලවගෙන තියෙනවා. සර් ඔබට ඔබේ උපන් ජාතිය ගැන මොකද හිතන්නේ? සතුටේ ඒ ගැන ඉතින් ඒ ජාති උදුනින්ද මං හිතනවා ඉතින් මං හැම දෙයක් හැම ආගමක්ම මට අදහන්න පුළුවන් කමක් දැන් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ මුස්ලිම් ජාති කේක් වෙලා ඉපදුනාම අනිත් ආගම් අදහන අවසර දෙනවද? අවසර දෙන්නේ. මේම ඉතින් කොහොමද මුස්ලිම් කාන්තාවන්ට කොච්චර අපි නිදහස තිබුණත් ඉතින් අර තියනවනේ බැරියල් ඉතින් මේ බැරියල් ඔක්කොම දෙක ඉතින් මේ විදි මං කඩාගෙන යනවා ඉතින් මට ගොඩක් දුරට මොකද මම ඉගෙන ගන්න කතෝලික පාසලකින් එක මුස්ලිම් ළමයෙක්වත් හිටියේ නැති මම පොඩි කාලෙම يعني ඉන්නේ සිංහල අයත් එක්ක අපි ඉස්සරින්දාම කවුරුත් මුස්ලිම් කට්ටිය හිටපු අය තැනක ඉඳලා නැහැ ඉතින් ඒ කල්චර් එකත් එකම තමයි ඉන්නේ ඊට පස්සේ ඉතින් එමෙම ඉස්සරහට එනවා ඉතින් සිංහල බෞද්ධ විශ්ය කරන්න ඉතින් ආගෙන ඔබ උපතින් මුස්ලිම් වෙලා ඔබ විශ්යක් විතරනේ බෞද්ධ විශ්ය ඔව් ඉස්කෝලේ තිබ්බේ බෞද්ධයි කතෝලිකයි ඉතින් කරයි බෞද්ධ විශ්ය ඉතින් ප්‍රශ්නක් නැද්ද නැහැ ඇත්තරම නැහැ මගේ තාත්තා මාර සපෝටිව් ඉතින් මගේ තාත්තා යම්මයි මට කිය අයියලා තුන් දෙනයි තමයි ෆැමිලි එකේ කවුරුත් නීති දෙන්නේ මේක කරන්න එපා කියලා ඉතින් ඉස්කෝලේ බෞද්ධ විශ්ය තියෙනකොට ඉතින් ඒක තියෙනන් දහම් සතිය කියලා පොසොන් විසකේකට ඉතින් ඒ වෙලාවේ ස්කෝල් ළමයි එක්ක ටීචර්ස්ලාත් එක්කින් සිල් ගන්නවා ඒතකොට ගෙදෙන එපා කියන්නේ නේ කරන්න එපා යන්න එපා ඔයාද සිල් ගන්න ඉඳ යන්න එපා එහෙම කවදත් අපේ අම්මා තාත්තා කියලා නේ එදාට යන්න දෙනවා යන්න කියනවා ඉතින් සිල් ගත්තා ස්කෝලේ දේවල් කරා බුද්ධ ආගමට දීකක් තියෙනවා ඉතින් සතුටේ ඉතින් ඒකත් එක්ක මේ යන ගමන ඉතින් හරි මම එතනින් පස්සේ දැන් අපි කතා බහ හිට මුලින් කතා වුණා මේ වෙන විශ්ය ගැන අපි කතා කරමු කියලා ඒ සිංගල් මා කියන ඔබ අදහස් මොකක්ද? සහ ඔබ ඒ ගණයේ දේ කොටසෙද මන් දන්නේ නැහැ. ඔව් මම සිංගල් මාම් කෙනෙක්. හේතුව කොහොමද වෙන්නේ කාරණාව? ඒ වෙන්නේ කොනාර අකමැත්තක් නැත්නම් බමුණක් කතා කරමු කියන ඒ මම අකමැත්තක් නැහැ කියන ජීවිතේ අපිට තියෙන අපි කැමති සමහර දේවල් තියෙන අපේ ජීවිතේට තියෙන නර කියන්නේ නරක කාලයක් ඒ නරක කාලේ තමයි ඒ මගේ තිබුණේ ඉතින් මගේ විවාහය මං අයින් වෙනත් එක්ක ජීවිත හොඳ කාලයක් ආවා ඉතින් මගේ ආදර කරපු දේ මට නැති වෙනවා
ඉතින් ඒකත් එක්කම ඔය ජීවිතේ යහපතක් වුණා. ඒක නබර දැන් දික්කසාද කියන එක අපිට සරල දෙයක්. නැහැ සරල දෙයක් නෙමෙයි මේක ඇත්තටම හරි කටුකයි එක සිංගල් මාම් කෙනෙක් හැමෝම ඉතන තරම් මේ ලේසි ගන්න මේ මොකද මට ඉන්නේ දුවලා දෙන්නේ. ඉතින් ඒ දරුව දෙන්නේ එක්ක මේ යන ගමන ගොඩක් හරි අමාරුයි කොන අර. එතකොට ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තිනවා. එකක් මම මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක බලද්දි තින් ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩකට මොන දීලා තිනවා. ඉතින් මේ විදිහ තින් සතුටින් මගේ දරුව දෙන්නත් එක්ක ඉන්නවා. හරි. දැන් ජීවිතයේ සතුටින් ඇවිල්ලා එක තැනක ඔයවයි කාරණාවක් වෙනවා කියන කඩාවැටීමක්. සහාය තීරණ ගන්නවා කියන ඊට වඩා අභියෝගයක්. मगे सहोद मंगे मुनाई सहोद वाइफ लोनाई मुल मगे වඩා මං කියන අපේ පිටින් එන අයින නැත්තම් ගත දැන් මම අම්මා තාත්තා මම අයියලා තුන් දෙනාම හැදෙන සිංහල කල්ෂේක අපි මේ විදිහටම තමයි හිටියේ. අපේ අයියලා මැරි කරන මුස්ලිම් අයවමයි. එතකොට එයාලා මැරි කරාම එයාලගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මොකද මගේ නෑනලා දෙන්නෙක්ම අබාය දාන දෙන්නෙක් අබායක දානවා. අබාය කියන්නේ බුර්කාව. ඒවා දාන දෙන්නෙක් ඉතින් අනිත් නෑන ෂෝල් එක නැතුව එලියට බයි නැති කෙනෙක් प्रश्न मट मामा අපි එක ඕනම ඕනම කෙනෙක්ට දී එක කල්චික අපි අනිත් මිනිස්සු ගැන හිතන මොනා හිතයි හැබැයි අපි ඉවසලා එක තැනක් එනවා එතනදී අපි ඒ ඉවසීම පන්න ගත්තේ නැත්තම් අපි ජීවිතේ ඉවරයි මම එහෙම හිතලා ගත තියන්නේ තමයි ඔය ගත තියන්නේ ඇත්තටම හොඳයි ඒ බලාපොරොත්තු තිබ්බද දුවලා දෙන්නෙක් එක්ක හෙට මොනා වේද අනිත් මොනා වේද මේක මේ අපි හිතන තරම් මේ අර සඳළු තලයක ඉඳලා බලන්න පුළුවන් සමාජයක් නෙමෙයි ඔලොට බැස්සොත් කුරයි බයක් හිතුනේ බයක් හිතුනේ නෑ ඇත්ත මුල් කාලේ මම බයක් හිතුනේ මොකද මගේ තාත්තා මග ළඟ ඉන්නකම මම බයක් හිතුනේ නෑ හෙට දවසගෙන මම එහෙම මම හැම වෙලාවෙම මගේ තාත්තා මග ළඟ ඉන්නවා මගේ අම්මා මග ළඟ ඉන්නවා මගේ අයියලා ටික මග ළඟ ඉන්නවා මට හයියක් නේ කීන එකේ හිටියා ඉතින් මගේ තාත්තා නැතිනවා කොනක් දැන් මාස 7 මාසක් මගේ තාත්තා මගින් නැති වෙලා තාත්තා නැති වෙලා ඉතින් ඒ වෙලාවේ කොනාර මේ අර ඒ වෙලාවේ තමයි මම කඩවැටෙන්නේ මම අර තැන් වල ටික දෙනකොත් කඩවැටුන්නේ මම මගේ තාත්තාත් මරන තමයි ජීවිත කඩවැටුන තැන දැන් නෑදෑයෝ කතා කියනවා ආතරය කරන සැමියා තමන්ගෙන් වෙන් වෙනවා හයියට ඉන්න එකම ශක්තිය තාත්තා විතරයි ඒ නැතිවීම ඒ අඩුපාඩුව ජීවිත කොහොමද දැනෙන්නේ නැද්ද ගොඩක් දැනන කොනාර කියන්නේ මගේ තාත්තා මාව ළඟට අරගෙන උරුතල් කරලා තියාගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වුණා තාත්තා ගොඩක් හරි හොඳයි يعني කියන්නේ තාත්තා මම කරන ෆීල්ඩ් එකේ දේවල් වලට තාත්තා කැමති. මම ඇඩ් කරපු වීඩියෝ බල තාත්තා මිසෙල්ලෙන් බලන වීඩියෝස්. හැබැයි කවදත් කිය දුවා මේක ලස්සන මේක හොඳට කරා එහෙම කියලා කතාවක් තාත්තාට කියලා නැහැ. මම ඒක බලනවා. මම දන්නේ ඒක බලනවා. හැබැයි ඒක හොඳ නරක මට මුකුත් කියන්නේ ඒක බලනවා. බලනවා ඉතින් ෂූටින් ගිහලා නු රැහැට ගේට් එක අරින් ඉන්නේ තාත්තා. දැන් මේ දේවල් නැහැ කිනේ කොනාර තදරම් දෙන්න මොකද ඒක තදරම් දෙන්න කිනේ තමයි චූටි දුව මම චූටි දුවයි මගේ තාත්තා හිට ලොකු බැඳීමක් තිබ්බා ඒක මම තාත්තා සමාන්ත ඔබ තිදෙනාටම තාත්තා ඔහු වෙන්න තුන් දෙනා මට දරුව දෙන්නට මට තදරම් දෙන්නවා ඒකේ අප ජීවිතේ හයිය හැමතැනම තිබේ තාත්තා ඉතින් තාත්තා නැතික තදර හරි අමාරුයි තාත්තා නැතුව දැන් මම හෙට දවසගෙන මම හිතන්න බයයි. මොකද මම මුල් කාලේ බය නැහැ. තාත්තා ඉන්නා මට. අයියක් එකෙන් තාත්තා අර නොපෙනෙන දෙවියෙක් වගේ අපි ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක්. අර දැන් තාත්තා නැහැ කියන එක කොහොනාර හෙට දවසගෙන මම හිතන්න බයයි. මම හෙට දවසේ ෆියුචර් එක දිහර මම හිත මොනවා වෙයිද මට? මම මොනවාද කොහොමද අම්මාවයි දරුවෝ දෙන්නව යදගෙන යන්නේ? කොහොමද මම මේව කරන්නේ? ඒ දේ හැම වෙලේ මුලින් තේනවා. ඒක තදන් දෙන්න කොහොමද? හැම දෙයකම අයියක්ුණේ තාත්තා. හැබැයි මොන ප්‍රශ්නයක් වුණත් සාධාරණ සත්‍ය තමයි. දැන් තාත්තා ඔබ ළඟ නැහැ.
තියෙන ආශිර්වාදය විතරයි. කොහොමද ජීවිතේ අදින් පස්සේ කොට ගන්නවා කියලා මට ප්‍රශ්න ගන්න. එතර කොනකටත් මේ මගේ අයියලාගෙන් මට සපෝට් තිබුණේ නැහැ. ඒ කියන්නේ මගේ විවාහයත් එක්ක මේ වීඩියෝ දැම්මට පස්සේ මේ වයින් කරන්න වෙන කාරණා නෙවෙයි නේද? නෑ. මුලින්ම තරන් දේවල් නෑ. මේ කියන්නේ මේ අයියලා තුන් දෙනා තමයි කියන්නේ. ඒ කියන්නේ ලොකු කැමැත්ත තිබුණේ අයියලාගේ මං ඇඩ් කරනවට කරන කිසි දෙයකට කැමති වුණේ නැහැ. ඒ වුණාට තාත්තා තමයි එයා කරන දේ හොඳයි නම් මා යම ජීවිතේ අතර ඉන්නේ ඔයාල ප්‍රශ්නේ කරගන්න බා. තාත කිප එකම උත්තරේක. ඔයාල ප්‍රශ්නේ කරගෙන මා යම ඉන්නවනේ නංගිගෙන අපි බලා ගන්නවා. ඒකට තමයි තාත ඇත්තටම අයියලා කිව්වේ. ඉතින් ඒ ශක්තියට ජීවිතේ පටන් ගන්නවා. අර කතාවක් තියෙනවානේ මේ තනිකඩ වුණහමලුනේ ගොඩක් දෙනා දුක අහන්නේ ගොඩක් දෙනා කතා කරන්නේ. හැබැයි අත ආදරෙට නෙමෙයි. ඒ ප්‍රශ්න කොට තිබ්බා. තිබිලා තියෙනවා හැබැයි ඔබට බේර ගන්න පුළුවන් කියලා තියෙනවා. ඔව් මේ සාමාන්‍යයෙන් මේ අර කියන්නේ ගෑණියෙකුට පොඩක් අප්ටි වෙන්න උනේ පිරිමියා ආශ්‍රය කරද්දී. ඉතින් මම හිතනවා මගේ පිරිමියා මේ ආශ්‍රය කරන ගොඩක් හරි ක්ලෝස් යා ආශ්‍රය කරන මචන් ලෙවල් එකේ. එතන මම හිතනවා හැමෝම හතුරි. එතකොට එයා කවදා මචන් ලෙවල් එකෙන් කතා කරාම කවදා මට අයිති යෝජනාව ගේන තැන ආමි. මියාම යාළුවෙක්ගෙන් අහන්න බෑ. කලකිරීම නැද්ද? ජීවිත කලකිරීම තියෙනවා. ජීවිත කලකිරීම තන ආදර කරපු දෙන තියෙනකොට දරු දෙන්නේ කිමන් තනි වෙනකොට පොඩක් ජීවිත කලකිරලා තියෙන වෙලා තියෙනවා. ජීවිතේ මං තුම් පාරක් ජීවිත නැති කරගන්න උත්සාහ කළා තියෙනවා. දරු දෙන්න ඉන්නකොට. දරු දෙන්න ඉන්නකොට අන්තිම පාර මං දුව මගේ දුව පොඩි කාලේ. දෙන්නම් පොඩි කාලේ. අපි දැන් මේ දවස් සමාජය දකින්නවානේ. අපි දකින්නවා මේ තාත දාලා ගිහිල්ලා මේ අම්මා දරු දෙන්නවත් විනාශ වෙලා තමත් නැති වෙලා කියලා. හැබැයි ප්‍රශ්නේ ඇති වෙනකන් කාටවත් පින්නේ දැනෙන්නේ නැහැ. ඔබට ප්‍රශ්නේ දැනෙනවා. ඒක දැනලා තියෙනවා. ඒ කියන්නේ මොකද මම පොඩි කාලේ ඉඳන්ම මේ තනින් හෙදිච්ච ළමිනේ මේ. ඉස්සර ඉස්කෝලේ එකන් යන්නේ මගේ අයියාගේ ඉඳන් ඉස්කෝලේ ගේටු ගාටමකින් අයියාගේ ඉඳන්. හවසට ගන්න හරි අම්මාරි තාත්තරි අනිවාර්යෙන් යන්නේ. නැත්තම් අයියා ගෙදර එළ බයිනෝ. ඒ නංගේ තනින් ගින්. ඒ කියන්නේ ඒ තරම්ම තයියලා මාව හැදුවේ අර කිය මලක් වගේ. රියට මං ඒක ඒ ඇත්තම ඒ අතීත යන්න පුළුවන් මං යනවා දැන්. ඒ තරම් මං ඒ අතීත ලෝබයි. මොකද අයියලා තුන් දෙනෙක්ගේ තුන් දෙනෙක් කියන්නේ තනිකර තාත්තලා තුන් දෙනෙක් පොඩි නෑ. අතර මං ලොකෝ ගැප් එකක් තියෙනවා. අර ඒ වගේ හැදුවේ. ඉතින් මට එඳ මං ගොඩාක් ආදර බලාපොරොත්තු වෙනවා. පොඩි කාලේ මං හැදෙන්නේ මං අයියලා ගතුරුලේ. අයියලා තමයි කරන්නේ මම පොඩි කාලේ කියන්නේ මං කියන්නේ මං ඉස්කෝලේ ගිහින් ඉවර නැකන් 10 11 12 යනකම් මම අතින් කාලේ නැහැ මොන අර උදේට කවන්නේ තයියා තවලට තාත්තා කවනා රැයට පොඩියයි වැඩරිලා මට කවන්න මම තමන් කැවෙන්නේ හැටි ඒ තරම් ආදරේ පරිසරක හැදිලා ඔබ තනි වෙනවා ඒක තමයි කරු අයිය අතීත ආදරේ පොඩි කාලේ යන පුළුවන් නම් හොඳයි කියලා හිතන කෝනාර මේ ජයිලා කතා කරමුද පත් එක කතා කරනවා කතා ගන්න අයියලා ඉන්න හැබැයි ආදරේ අඩුව දෙන්නවා ඔව් මේක බලාගෙන ඉති සමාන විට මොනට කියන්න බැරිවේ ෆෝන් එකේ කියන්න බැරිවේ අපි කැමරාවට කතා කරමු අයියා තුන් දෙනා බලාගෙන තාතරඩම වැඩිපුර මාදරේ කරේ කොනර මගේ පොඩි අයියට පොඩි අයියා විහාරත් එක්ක වෙනස නැති මොකද නංගීට ආදර කර කර ඉඳලා එයා විවාහ වුණ ගමන් ඉතින් එයාගේ වයිෆ් කැමති නෑ ඒ කොහොමද කියන්නේ සාමාන්‍ය වයිෆ් කැමති නෑ නංගිට ඉස්සර ජූටේ මට මතකයි ගෙදර එන්නේ නංගී කියන්නේ ගෙදර ආවේ අයියා විවාහ වුණාට පස්සේ මේ නෑ කෙලිම අක්කා නම කියන් ආවේ ඒවත් අදට මට දැනෙච්ච දේවල් දුක දැනෙච්ච දේයන් ඒ වුණාට මට තාත්ත නැති අඩුවට වඩා දැනෙන්නේ නැතේ අයියලාගේ ඇතුවීම තදර දැනෙනවා ඉස්සරහම මට මතකයි කොනක් මම හරි ආසයි ඩාන්සින් වෙන ගන්න මං ආසයි ඇක්ටිං වලට බ්‍රයිඩල් වලට හරි ආසයි දෙයක් මං 6 වසරින් වගේ අපිට තිබුණා సౌందర్య විෂයන් තෝරගෙන මං තෝරගත්තේ ඩාන්සින් අපි චූටේ කිව්වේ එකම දේ නංගි වඩා ඩාන්සින් ගන්නද වරන්නුන් චිත්‍ර හෙට මයින් එන්නේ කිව්වා ඉතින් අයියා වචනේ අර ඩාන්සින් මාසයක් විතර ක්ලාස් එකේ ඉඳලා ආසයි ඩාන්සින් ඉගෙන ගද්දී අයියා කිව්ව වචනේට නතර කරා අර එහෙමනේ අපි හා සමාන කැපකිරීම වුණොත් ඒ කාලේ කරන්නේ නැති ඔබ වෙනවා. ඔව්. මං එන්නේ පරිසර කොනාර අපි ගොඩාක් සල්ලි තිබුණ කට්ටිය නෙමෙයි. මට අපි පොඩි කාලේ අපි හිටියේ රෙන්ට් එකට පොඩි ගෙවල් වල රෙන්ට් එකට හිටියේ.
ඉතින් මගේ ලොකු අයියා අවුරුදු 18 සම්පූර්ණ වෙනත් එක්ක මම පොඩි අයියා ආමේකට යනවා. ඒ ගිහිලා තමයි එයා ගෙදර ලන් කරේ තාත්තයි ලොකු අයියයි දෙවෙනි අයියලා තේමයි. එයාලා ඔලෙවල් කරද්දි කෙලවල් කරන්නේ නැහැ. එයාලා රසාවට ගිහින් ඒ ඔක්කොම කරේ ඉතින් මට මම කියන්නේ මම දුක් විඳලා නැහැ කොනාර චූටි කාලේ. මට හැමදේම තිබුණා. ඒ කියන්නේ හැමදේම කරලා තිබුණා. ඒ කියන්නේ ලොකු සැප සම්පත් කියලා. අපේ සහෝදරන්ට කරන්න පුළුවන් පුරින් මට කරලා තියෙනවා. ඉතින් එයාලා ඔක්කොම ඉතින් අර මං කියන්නේ සහෝදරෙක් විනාශ වෙනවා ඉතින් එයාලා විවාහත් එක්ක. හැබැයි මේ මතක සුන්දරයි. මතක සුන්දරයි තියෙන්නේ. මම දැක්ක මේ ඔබේ Facebook දිනුමේ අයියෝ අදහෝ ඊයේ තියෙනවා මේ ජීවිතේ නැති කර ගන්න ඕන හැම වෙලාවකම පහන්දි මිහින්දි තමයි හරිනම් මාව ජීවත් කරේ කියලා. පහන්දි සවිනි ජහෙරත් ලොබදුව මිහින්දි දම්සහර හෙරත් මං පොඩි දුව මගේ දෙවෙනි අම්මා දෙන්න මගේ දෙවෙනි අම්මා සමානයි. මගේ ඇස්වල කඳුළු දකින්න අකමැතිම දෙන්න ඒ දෙන්න. ඒ වගේ දුවලා දෙන්නේ කොනාරේ ජීවිතේ කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේ මං හැම වෙලම විශ්වාස කරන ඒ වගේ දරුවෝ දෙන්නෙක් ලබන්න ඕන අම්මේ ඕන තාත්තෙක් හරි පෙරුම් පුරනවා. මං ජීවිතේ ඒ තරම් හොඳ මොකද ගති ගුණ අතින් හැම දෙයක්ම දෙන දරුවෝ දෙන්නේ ඉහලින් ඉන්නේ. මම හැම විශ්වාස කරන දෙයක් දෙයෝගාව ඉදපු හොඳම ඒන්ජස්ලා දෙන්න මට දුන්නා. මං වෙනුවේ මට ජීවත් වෙන්න හිතා දා ගන්න හුස්ම දෙන්න මං හැම වෙලම කියන්නේ එක බබෙක් පන නම් අනිත් බබා හුස්ම මගේ. අර කතාවක් තියෙන සමහර බැඳීම් නැති වෙන්නේ ඊට සම දහස් ගන්න හොඳ බැඳීම් තමන්ගා විතර කරලා කියලා. ඒකත් අක්. ඒක ඇත්ත කියන්නේ මට ඒ දෙන්න හම්බුණාට පස්සේ මගේ ජීවිතේ නැති වෙච්ච දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ. දුක් වුණා. මැරෙන්න ගියා තුන්. ඇත්තම මම ජීවිතේ නැති කරගන්නේ ගිහිල්ලා ජීවිතේ නැගිටිනවා කොහොන අර. මම දරුවෝ දෙන්න වෙනවා මම ජීවත් වෙන්න ඕනේ කියලා හිතනවා. මොකද ලඳ බොන්ද කෙල්ලෙක් මං කලින් ඉස්සර මං කියන්න තනියෙන් කොළඹට ඇවිල්ලා ෂොප්පේ ක්ලාස් එකකටවත් යන්න දන්නේ නැති කෙනෙක් මං. ඇත්තට මං ෆස්ට් පළවෙනි මීඩියා ක්ලාස් එකෙන් දැන් අවුරුදු 4කට කලින් වජිර ගුරු පියාණන් තමා කරන්නේ. ඉතින් එතකොට මං ක්ලාස් එනවාම කොළඹ ඇවිත් මං ඉන්න දන්නේ නැහැ කැම්පස් එක ගාව තිබ්බ ආකඩේ ගාව බයින්න දන්නේ නැහැ මං ඉතින් ඇවිල්ලා. මට හිටියා යාළුවෙක් හසිතී කියලා අයියා කෙනෙක්. එයා ඇවිල්ලා දවසක් මට ඔක්කොම ටික පෙන්නනවා ගින් හිතෙනින් බහින්න මෙතනින් වා යන්න මෙතනින් බස් එක ගන්න. එන්නේ මම කියලා දුන්න හසිතයියා. අර ඒ වගේ අර හිතනම් හිතෙච්ච ලඳ බොරඳ කෙල්ලෙක්. ඉතින් එහෙම වෙලා තමයි දැන් අර අද මම හරි ශක්තිමත් කොනාර තනිය ලංකාව වුණ තැනකට තනින් යන්න පුළුවන් ඕන තැනකට යන්න පුළුවන් චර්ච් එකකට පන්සලකට කෝවිලකට මුස්ලිම් පල්ලියකට ඕන තැනකට යන්න පුළුවන්. ගොඩක් ශක්තිමත් එහෙම දේ ශක්තිමත් වුණේ දරුව දෙන්නින්. හරි කියන්නේ ශක්තියේ හේතුව පිටුපස ඒ දින සිටින් අනිවාර්යෙන්ම ජීවිතේ නැගිටින්න ඕනම මෙක්ට ඒ වගේ දරු දෙන්නෙක් ඉන්නා කියන්නේ නැගිටින්න මාර්මයික ඒක. අතීත ගැන හිතනකොට දැන් ඔබ කිව්වත් තුන් වරක් සීනස ගන්න හිතනවා කියලා. මේ දරු දෙන්නගේ ආදරෙත් එක්ක ඒක හතර වතාවක් වේද? මම පොඩි කාලේ කියන්නේ මේ මගේ විවාහයට කලින් තමයි වෙන්නේ. එක පාරක් අන්තිම පාරම ඇත්තටම දරු දෙන්න චූටි. ඒක දරු දෙන්නගේ ආදරෙත් එක්ක පොඩිනේ. ඇතිවෙච්ච ප්‍රශ්නයක් විවාහ ජීවිතෙත් එක්ක ඇතිවෙච්ච කට්ටුක අත්දැකීම් එක්ක අර ඉවසලා හරි අමාරුවෙන් අර ජීවිත නැති කරගන්න තීරණය කරන එලා නැති කරගත්තා ඉතින් කරගන්න ගල්ල කොහොමාරි දරුව දෙන්න පිනට බේරුණේ කොහොමාරි හොස්පිටල් රංගිලා ඉසි තියලා ඉතින් එහෙම බේරිලා තින්නේ. ඉතින් දාස් දෙක තුනට පස්සේ ඉතින් තමා 107 ඒක දැන් සිහිය ලැබීම ගැන සතුටු වෙනවද? ඔව් අනිවාර්යයෙන්ම මම ඇත්තටම දෙයන් පින් දෙනවා. මම දැන් ජීවත් කරන මම ඒ අතීතේට මම දැන් hina වෙනවා. මම පිටපස්ස ඇරලා බලන අකමැති ඒ තරම් ගොන් වැඩ කළ තියෙනවා. දැන් ඔබේ උදාහරණේ තමයි තමයි ලාවට අවවාද දෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒ තරම් ගොබ්බ වැඩ කළා තියෙනවා. කරන්න තියෙන මෝඩ වැඩමයි කළා තියෙන්නේ. ඉස්සර මේ දුක හිතුනම බූට් එක කෑමම අර ආද නැති විදි ආණ්ඩාණ්ඩ පෝස් දාද්දි නිකන් අර මෙමරි ගහ කවෝ මත මේ කරේ කියලා අත ගාගෙන මම මොනවා මම මේ දාලා තියෙන්නේ කියලා. ඒ හිටපේ කන්නේ මේ ඉන්නේ අද. ශක්තිය 1000 ගුණින් ශක්තිමත්. මට කියන්නකෝ දැන් ඔබ ශක්තිමත්. දැන් සාමාන්‍ය තීරණ ගන්න ඔබ සහ දරු දෙන්න කැමති බොත් අය ඔබ දෙවරක් හිතන්න ඇත්තරම්නේ. නැවත විවාහයකට යනවා. නැවත විවාහයකට යනවාද කියන්නේ කොහොමද? සිංගල් මාම් කෙනෙක්ට
මං හිතන්නේ ආයේ විවාහ තිනවා නේද නැ මං දැක්ලා තිනවා ලස්සන සුන්දර දේවල් දැක්ලා තිනවා ඒ වුණාට මම මගේ ජීවිත මං හොයන්නේ මට ආදරය නෙමෙයි මගේ දරුව දෙන්නට ආදිනේ පියෙක් වෙන්න පුළුවන් ආදරය එහෙම ලැබුණා එහෙම ලැබුණත් විවාහයකටයි ඒ තාම මට එහෙම හැමිලා නැහැ මෙච්චර කාලෙකට මොකද හැම වෙලේම ඕන මාමා කෙනෙක් හිතන්නේ අපි අපිට ආදරය කරන මිනිස්සු හොයාගන්න පුළුවන් ඒ දරුව දෙන්නෙක්ට තවත් තවත් කෙනෙක් වෙන්න පුළුවන් මිනිස්සු නැහැ හරිම අඩුයි මම අඩුයි කියන්නේ ඇඟිලි මේ අයිකාතක දෙන ඇඟිලි ගන්නටත් වඩා අඩුයි ති එහෙම පිරිමි අඩුයි කොහොන අර දරු පිට දරුවෙක්ට තමුන්ගේ දරුවෙක්ට වගේ ආදරය කරන්න පුළුවන් අය අඩුයි ති මොකද තමුන් ආදර කරපු තාත්තටම ඒ දරුව දෙන්න අතහැරලා තවත් විවාහ කරලා තවත් දරුවෝ හදන්න පුළුවන් නා පිටින් එන මිනිස්සෙක් ඒ දරුව දෙන්න ආදරය කරයිද එහෙනම් ඔබ තවත් එක් පිරිමියෙක්ගේ බඩ කපු නිසා සමස්ත සමාජයට මේක දික් කරා. ඇඟිල්ල දික් කරනා නෙමෙයි ඒක තමයි කොනාර ඇත්ත. අපි ඕන තරම් බලන්න කොහි තිබ්බත් ඕක තමයි ඇත්ත. අපි තන්නේ ආමි සමහර තැන්වලදී අපි දකින්න හරි ලස්සනයි. සෙකන්ඩ් මැරේජ් කියලා හොඳ රිමු. එහෙනම් සෙකන්ඩ් මැරේජ් එකේදී වයිෆ්ට විතරයි ආදරේ. දරුව දෙන්නට වෙන ප්‍රශ්නේ. ඒ දෙන මානසිකත්වයේ කොච්චර ප්‍රශ්න වෙනවද කියන්නේ. මම හොයන එකම දේ දරුව දෙන්නට හොඳ අනාගතයක්. ඒ කියන්නේ දරුව දෙන්න හොඳ ආදරණීය තාත්තකින්. ආදරෙන් සලකන්න පුළුවන් මිනිස්සේ. ඒව කෙනෙක් මාට මේ ජීවිත කාල තමයි. අවසාන වශයෙන් මට කියන්නකො මේ ඔබ වගේම ඔබේ ප්‍රශ්නේ මැති වෙච්ච දහසක් දෙනා මේ වීඩියෝ දැන් බලලා ඇති. ඔවුන් සමහර මේ මොහොතේ කඳුළු සලමින් ඉන්න ඇති මට මේ තරම් හිතේ හයියක් හදාගන්න අවස්ථාවක් ආවෙ නැහැ මට බැරිුණා කියලා. ඔබ ඒ කාරණාව කොහොමද කරගත්තේ කියලා. संपूर्ण विनास्कार हिटपु हाथ पास विनाली मंग अरुद हतर काली मंग तने මගේ පේජ් එක බලුවා නම් තේරෙයි ඒ ෆොටෝ එකකින් එකා නෙමෙයි දැන් ඉන්නේ හත්පසින් වෙනස්. ඉතින් හොඳම දේ අපි ලයිෆ් එක ටර්න් එක ගන්න ඕනේ හැමදේම. ජාතියවත් ආගමවත් කිසිම තැනකද ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න වෙනවා කියලා මිනිස්සු හිතනක බොරු වැඩක්. ඇත්තම කිව්වම මුස්ලිම් වෙලා දැන් මම මේ දේ කරද්දී හැමෝම හිතනනේ මුස්ලිම් ආගමෙන් දෙනවද පර්මිෂන් කියලා. ඇත්තම අපි හරි විදිහට ඉන්නවා නම් හරි ආගම නම් අනුකූලව ඉන්නවා නම් කොයිමත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි විදිහටම යන්න පුළුවන්. හැම වෙලාවෙම මගේ ඔළුවේ තියෙන එකම දේ මගේ දූල මන් දූල දෙන්නේ අම්මෙක් කියන එකේම ඉන්නවා හැම වෙලාවෙම hina වෙලා උත්සාහ කරන පිටට මන් දුක දෙන්නේ නැහැ අඬන්නේ නැහැ නෑ විල්ම බෑන්චු නැති සතරේ hina වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ දරු දෙන්නගෙන බලාපොරොත්තු වෙනවද ආ ඒ දෙන්න දැන් චෙස් වලින් ඉස්සරහට යනවා ඉතින් ඉගෙන ගන්න තේමයි ඒ දෙන්නට හොඳට උගන්වන්න ඉස්සරහට ගෙනියන්න ඒ දෙන්න වෙනුවෙන් මේ විදිහින් මම ගොඩක් දේවල් plan කරලා ඉදෙනගේ අනාගත වෙනින් දේවල් ලෑස්ති කරලා තියෙන කෝණ අර life එක මන් දන්නේ මන්ට මෙහෙයිද කියලා මම ගොඩක් දේවල් දරුවෙක්ට දැන් තාත්තගේ භූමිකාව අම්මගේ භූමිකාව ගැන දෙකම එක අවස්ථාවේ කරන්න වෙනකොට ඒක අභියෝගයක් වෙනවා හරි අම්මා හරි අමාරුයි මේ අසරණ වෙලා තියෙන කෝණ මට හිතෙලා තියෙන නේ මම මම මෙච්චර දේවල් කරනවා නේ මම මෙච්චර මම වැරදි කරන්නේ නැහැ නේ ඇයි මගේ ජීවිතේ මට මේ වුනේ කියලා මම ඇත්තටම දුක් වෙලා තියෙනවා ඒ මට මෙහෙම වෙන්නේ කියන එක. එතකොට අර සමරතෙන් තියෙන තාත්තගේ අඩුව පුරවන්න බැරි තැන මේක. මගේ දරුව දෙන්නට දැන් දෙන්න දැන් දරුව දෙන්න ලොකුයි. ලොකු වෙනවා කියන්නේ ලොකු දුට අවුරුදු 12 සම්පූර්ණ මේ වලට පොඩි කෙනකට. අගෝස්තු වල 10. ඉතින් ඒ දෙන්නට දැන් තාත්තගේ ආදරය අර අඩුව දැනෙන අතින් අම්මෙක්ට සම්පූර්ණ කරන්න බෑ. ඉතින් පුළුවන් උසහය පුළුවන් පරිමාව දරුව වෙනුවෙන් කරනවා. මට බැරි වෙයි කවදත් එයාට ඒ දෙන්න වෙන තාත්තගේ ආදරය දෙන්න. අම්මගේ ආදරේ තාත්තගේ ආදර සම්පූර්ණයෙන් මන් දෙන්න සම්පූර්ණ. හැබැයි සමහරට මේ ප්‍රශ්නේම අය පුංචි මල්කේ උදේ නැන් ඇහුවනම් කියයි අම්මා අපිට ඒ දෙන්නගෙම ශක්ති දෙනවා කියලා. ඒ දෙන්නගේ නකමත් ලොකු දුවගේ හීරෝම චූටි දුවගේ තේමයි. එයා හරි ස්පීච් එකක් හදලා තිබ්බ දවසක් මේ ඉස්කෝලේ යන් හීරෝ ලයිෆ් එක කියන හැම වෙලම ආසම ෆලෝ කරන්න ලොකු දුව හරි හරි මාදරේ කියන්නේ මම හැම වෙලම කිව්ව මගේ දෙවියන් අම්මා මගේ හොඳම මම ගොඩක් දේවල් ෂෙයා කරන්නේ එයාත් එක සාමාන්‍ය ඕන අම්ම කෙනෙක් කියන්නේ පිරිමි ළමයි යාළු වෙනවද දරුවත් එක මගෙන් කියන දුව තිබු දුව මේ අර අංකල් මගෙන් යවුවා කිව්වා ඊට පස්සේ බලලා
जीवित अभी උස්මයි පණයි කියන මං කියන්නේ මට දෙන්න මේක සමනේ දෙන්න අඳින්න එක විදියට ඒ දෙන්නගේ එක නක්කල නංගල ගෙදර වලිනේ අපේ ගෙදර නැහැ දෙන්න මඳින එකම ස්ටයිල් එකම විදි එකම පාටේ දෙන්නට වෙනම ඇඳුම් අගිනවා කියනකො දෙන්නම හරිනේ ගමනක් යන දෙන්න එකම විදියට අඳින්න ට්වින්ස් විදියට අඳින්න ඉතින් දෙන්න සිතුම් පැතුම් එක විදියයි ඉතින් ආස දෙවුත් එහෙම දෙන්න ඉතින් අර තාම බුදියන් දෙන්න දෙපැත්තෙන් ඉන්න ඕනේ එක්කෙනෙ මේ අත පැත්තෙන් අනිත් එක්කෙනෙ මේ පැත්තෙන් ඉඳගෙන මාව තුරුස්සලා නිදාගෙන තාම මංගින පරක්කු වෙනවා නම් ඉතින් නා ඔල්ලිති අර ඒ දෙන්නත් ගෙවෙන ජීවිත ෂොක් ඇත්තටම ලස්ස හොඳයි ඉතින් අර අඩුපාඩුකම් තියෙනවා ඉතින් අඩුපාඩුකම් එක ඉතින් සාමාන්‍යයෙන් අප්ඩේට් කරන්න පුළුවන් ලිමිට් එකකුත් තියෙන බැරිකුත් තියෙනවා ඕනයි තේරුම් ගන්නවා ඔව් ඇත්තටම තේරුම් ගන්නවා හැම වෙලෙම මොනවාරි දෙයක් ඕන නම් අපි දුව ඉල්ලන්නේ කොහොමද අම්මේ මම මේ ඔයා ගාව සල්ලි තියෙනවද හරි සල්ලි ආගම ජාතියෙන් තියෙනට මේ සිංගල් මාම් කියන මේ කන්සෙප්ට් එකගෙන සාධික සාධ්‍ය ආදරය කියන එක මම හිතන්නේ හැම දෙයකම සමහර තැන්වල ඒ කාලේ අර නෙගටිව් විදිහට උත්තර හෙව්වත් දැන් හරි ධනවාදී විදිහට පොසිටිව් විදිහට මේ ගමන යනවා සුපතනවා ඒ වගේම ඔබේ අපි දකින්න වැඩසටහන බොහොම ලස්සනයි ඉදිරියත් ඒ දේවල් කරගන්න ශක්තිය අපි නිකන් ප්‍රාර්ථනා කරනවා සහ අවසාන වශයෙන් මම හිතන්නේ ඔබේ පෞල් ජීවිතය මේ විදිහටම සාර්ථකව ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි